අමිල ප්‍රෝ YouTube channel එකට අදත් මගේ යාළුවෝ සියලු දෙනාම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් ඕගොල්ලෝ හිතන විදිහට cryptocurrency එහෙම නැත්නම් Bitcoin ලක්ෂ 50ද එහෙම නැත්නම් Bitcoin එක නැවත correction එකකට එන්න පුළුවන්ද? ඉතින් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණේ Bitcoin එක ලක්ෂයට ගිහිල්ලා එහෙම නැත්නම් ඊටත් වඩා ගිහිල්ලා Bitcoin එක තවත් උඩට යයි කියලා තමයි බලාපොරොත්තු වුණේ. නමුත් මොකක්ද වුනේ? Bitcoin එක 99,000 ගානට ගිහිල්ලා නැවත Bitcoin එක ඔන්න දැන් down වීගෙන යනවා. දැන් මේ වෙද්දී නම් Bitcoin එකේ තියෙන 93,000. ඉතින් ඕගොල්ලෝ හිතන විදිහට Bitcoin එක මොන වගේ පැත්තකට යයිද? එහෙම නැත්නම් Bitcoin එක correction එකක් විදිහට මේක 72,000 තමයි ඊළඟ correction එක තියෙන Bitcoin එකේ. ඉතින් 72,000ට ගිහිල්ලා මේක නැවත ලක්ෂ 50ද? එහෙම නැත්නම් 72,000 මේක තවත් පල්ලෙහාට යයිද? ඉතින් ඒක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න. ස්කිප් නොකර එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න. හරි යාළුවනේ, දැන් අපි මේ ඉන්නේ BTC USDT වල. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් ඉන්නේ දැන් මේ 1 day candle chart එක තමයි මම දාලා තින්නේ. ඉතින් මම වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා Bitcoin එක මේ correction එකකටද යන්නේ කියලා. ඉතින් අපි බැලුවොත් correction එකකට යනවා කියන එකෙන් තේරුම් ගන්න දේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ලොකු fair value gap එකක් අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම අර කියපු මේ 72,000 කියන සීමාව තමයි මේ මම කොළපාටින් ඕගලන්ට මෙතනදී රක් ගහලා පෙන්නුවේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ 72,000 ඉඳලා මේ 99,000 ගානට Bitcoin එක යන්න ලොකු කාලයක් ගිහිල්ලා නැහැ. ඉතින් අපි වැළුවොත් එමේ 72,000 ඉඳලා 94,000ට යන 99,000ට යනවා කියන්නේ මේ 25,000ක විතර වැඩිවීමක් තියෙනවා. ඉතින් හරියට බැලුවොත් එහෙම මෙතන සති එකහමාරක් වගේ කාලයක් තමයි තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ දැක්කා පසුගිය ජනාධිපතිවරණයේ ඇමරිකාවේ තිබුණා. ඉතින් ඒකෙදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරා. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයෝගයට එලොන් මස්ක් ආවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා එලොන් මස්ක් කියන්නේ මේ ඩෝජ් කොයින් එකට ගොඩක් ජනප්‍රිය කෙනෙක්. එහෙම නැත්නම් මේ ඩෝජ් කොයින් එක සම්පූර්ණයෙන්ම හසුරුවන්නේ එලොන් මස්ක් විසින් තමයි. ඉතින් ඒක ඉස්සරින්දම්ම එන දෙයක්. එතකොට මෙන්න මේ කාරණා නිසා තමයි Bitcoin එක ඉතාමත්ම වේගෙන් මේ ලක්ෂය කියන සීමාවට ගියේ. යම් හේකින් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් Bitcoin වලට සපෝට් එක දක්වනවා, එහෙම නැත්නම් එලොන් මස්ක් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සපෝට් එක දක්වනවා කියන එක නැති වුණා නම් මේ විදිහට වෙන්න විදිහක් නැහැ Bitcoin එකට මේ තරම් ඉක්මනට. වෙන්න විදිහක් නැහැ කියන්නේ මේ තරම් ඉක්මනට වෙන්න විදිහක් නැහැ. නමුත් අපිට මේක බලාපොරොත්තු වෙන්න තිබුණා තව අවුරුද්දකින්, එහෙම නැත්නම් තව අවුරුදු එකහමාරකින් විතර මේ වගේ තත්ත්වයකට තමයි Bitcoin එක එන්න තිබ්බේ. ඉතින් අපි දැන් කතා කරොත් Bitcoin එක මින් ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක තමයි ඔයගොල්ලෝ ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ වෙද්දී ගොඩක් දෙනෙක් බලාපොරොත්තුනේ මේක ලක්ෂේ පැනලා මේක ඩවුන් වෙයි කියලා. නමුත් මොකක්ද උනේ අන්තිමට ලක්ෂේ පයින්න කලින් ඔන්න Bitcoin එක pull back එකක් අරන් නැවත උඩ යන්න තමයි මෙතන හදන්නේ කියන එක තමයි අපිට මෙතනදී පේන්නේ. ඉතින් මෙතනදී අපි ප්‍රධාන කඩේමක් විදිහට බලන්න ඕනේ මෙන්න මේ සීමාව. ඒ කියන්නේ මම මේ ඔයගලන්ට මෙතන ඉරක් ඇඳලා පෙන්නුවා මේ 90,684 කියන සීමාව. දැන් යම් හේකින් තව දවස් 2-3කින් විතර අපිට බලා ගන්න පුළුවන් වෙයි මේක. මේ 90,600 කියන සීමාවෙන් Bitcoin එක down වුණොත් එහෙම අනිවාර්යයෙන්ම Bitcoin එක යනවා මං කියපු සීමාවට. ඒ කියන්නේ 76,000 ඉඳලා මේ 72,000 කියන සීමාවට Bitcoin එක යන්න පුළුවන්. හැබැයි ඒ විදියට ගිහිල්ලා Bitcoin එක අර අපේ සීමාවට එන්න පුළුවන්. ඒ කියන්නේ ලක්ෂ 5 ඉන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් මම දැක්කා, ගොඩක් දෙනෙක් මම අහලා තිබුණා මේගොල්ල හිතුවා මේක ලක්ෂයට ඇයි කියලා. ඒකින්ද මේ 99,000 98,000 කියන සීමාවෙදී ගොඩක් ෆියුචර් ට්‍රේඩින්ස් වල අපි දැක්කා buy trade දානවා. මොකද ඒගොල්ල හිතුවා මේක මේ ලක්ෂයේ අනිවාර්යෙන් මේ ටච් කරන්න තමයි මේ දඟලන්නේ කියලා. නමුත් මොකද්ද උනේ? ගොඩක් අයගේ account wash වුණා, ගොඩක් අයගේ account liquidate වුණා මෙන්න මේ හේතුව නිසා. ඉතින් ඔයගලන්ට මම කියන්නේ මේ වෙලාවේදී වුණත් අපි Bitcoin වල buy trade එකක් දාන එක අවදානම් වැඩි. මොකද හේතුව තමයි අපි අවදානම් මට්ටමක ඉන්නේ. ඉතින් Bitcoin එක මේ වගේ correction එකකට ඇවිල්ලා තමයි නැවත උඩට එන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේ හරියෙන් ඒක බලා ගන්න පුළුවන් මොකක්ද මේ consolidate වෙවි Bitcoin එක ගිහිල්ලා එක පාටම වඩ බලා ගන්න බලන් උඩට ගියා. ඉතින් මේකේ ප්‍රධානතම හේතුව තමයි මේ Donald Trump ජයග්‍රහණය කරපු එක නිසා තමයි මේක උනේ. ඒ වගේම අපි RSI indicator එක උන දිහා RSI indicator එක දිහා බැලුවහම උනත් අපිට ඒක බලා ගන්න පුළුවන් මේ වෙලාවේදී වඩ පේනවා overbought වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී overbought වෙලා තියෙනවා කියන්නේ Bitcoin එක අර මං කියපු 72,000 කියන සීමාවට යන්න තමයි බොහෝ ඉඩකඩ තියෙන්නේ.
ඉතින් අපි බලමු මේක 1 day දාලා අපි බැලුවේ. දැන් අපි 1 hour වගේ දාලා බැලුවොත් ඔයාට පේනවා මෙතන මේ consolidate market එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි බලමු අර මං කියපු මෙතන support එක break කරොත් එහෙම අනිවාර්යෙන් මේ වගේ correction එකකට bitcoin එක යන්න පුළුවන්. ඉතින් correction එකට ගිහිල්ලා තමයි bitcoin එක උඩට එන්නේ හැකියාව තියෙන්නේ. මෙතන දිහා අපිට බැලුවෙන් පස්සේ මාකට් එකේ ඇනලයිස් කරලා තමයි මේක ඔයාලට කිව්වේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහ එක දිගට මෙතන අප් වෙලා තිනවා. අපි මේක පොඩක් 1 week වගේ දාලා බලමු කොහොමද කැනල් chart එක පෙන්වන්නේ කියලා. ඉතින් 1 week එකේදී උනත් ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු කැනල්ස් 3ක් මෙතනදී හැදිලා තියෙනවා. ඉතින් මේ ලොකු කැනල්ස් 3ක් හැදිලා තියෙන එකේ අනිවාර්යෙන්ම අපිට පල්ලෙහාට bitcoin එක එන්න බලුවා. ඉතින් මේ 72000 කියන සීමාව තමයි මට නම් බොහෝ සෙයින්ම මේ මට හිතනවා bitcoin එක මේ 72000ට ඇවිල්ලා නැවත ලක්ෂය කියන සීමාවට යයි කියන දෙයක් තමයි මට ඇත්තටම මෙතන පේන්න තියෙන්නේ. ඉතින් මේකට අපිට උදාහරණ ඕන තරම් ගන්න පුළුවන් අපි මාකට් එක ගොඩක් ඇනලයිස් කරලා බැලුවොත්. ඉතින් ඒ වගේම තැනක් තමයි මෙතන තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇවිල්ලා bitcoin එක මේ 48000 ඉඳලා bitcoin එක 69000ට ගිය අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවේදීත් ඔයාලා බලා ගන්න පුළුවන් bitcoin එක මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා තිනවා. ඔයා බලන්න ලොකු කැනල් එකක් මේ විදිහට හැදිලා තියෙන හැම අවස්ථාවකෙදීම අපිට පේනවා ඩවුන් එකකට ගිහිල්ලා තිනවා. ඒ තරම්ම නොවුනත් යම්කිසි ඩවුන් එකකට bitcoin එක ගිහිල්ලා තිනවා. ඉතින් මෙතනදී ඕගොල්ලන්ගේ පොඩි රැවටීමක් තමයි මෙතන සිද්ධ කරලා තින්නේ. ඇත්තටම බලන ලක්ෂේ ටච් කරන්න හම්බුන්නේ නැහැ. හරිද 99000 අපි හරියට බැලුවොත් මේක 99600 ගානට bitcoin එක ගියා. නමුත් ඒ වෙලාවේදී buy trade ගොඩක් වැටුණා. ඉතින් ඔන්න ඔය හේතුව නිසා ඔයගොල්ලෝ දන්නවා whales-ලා ඉන්නවා. ඒ කියන්නේ ලොකු පරිමාණෙන් trade කරන අය ඉන්නවා. ඉතින් අපි වගේ රිටේල් ට්‍රේඩර්ස් ලගේ ලික්විඩිටි ගන්න තමයි මේ දේ කරන්නේ. අපි ඔය නිකන් අර මිරිගුව පෙන්නලා එකපාරටම මිරිගුව නැති වෙනවනේ. සාමාන්‍ය මිරිගුව කියලා එකක් නැහැ. ඉතින් අපිට ඒක පෙනිපෙනි දීලා අපි හිතුවා අපි විශ්වාස කරා bitcoin එක ලක්ෂයට යයි කියලා. ඒ වෙලෙදී ගොඩාක්ම buy trade වෙන්නා. ඉතින් අවාසනාවකට වගේ අපිට පේනවා ඔයගලගේ account ගොඩාක්ම wash වෙලා ඇති මෙන්න මේ හේතුව නිසා. ඉතින් මෙතන පොඩි රැවටිීමක් වෙනවා. ඉතින් මේවා තමයි අපි ඉගෙන ගන්න ඕනේ ට්‍රේඩ් කරද්දී. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාලා ඉගෙන ගන්න ඕනේ. bitcoin එකේ සාමාන්‍යයෙන් අපි chart එක analyze කරනකොට මෙන්න මේ වගේ දේවල් වලටත් අපි අවධානය යොමු කරන්න ඕනේ. මගේ නම් මගේ analyze එක අනුව මම හිතනවා bitcoin එක 80000ටත් පල්ලෙහාට bitcoin එක එයි කියලා ඉදිරි සති කිහිපෙදී. ඊට පස්සේ තමයි bitcoin එක ලක්ෂය පයින්නවා නම් පයින්න කියන එක තමයි මගේ අදහස. ඉතින් ඔයාගේ අදහසත් මම දැනගන්න කැමතියි. ඉතින් පල්ලෙහා comment section එක විවෘතයි. ඔයගොල්ලන්ට comment කරන්න bitcoin එකට මොකද වෙන්නේ? bitcoin එක ඊටත් වඩා උඩට යන්න පුළුවන්. ලක්ෂයට වඩා උඩට යයිද? එහෙම නැත්නම් මං කියපු සීමාවට එයිද? ඔයාගෙත් ඇති analysis එකක්. ඉතින් ඒ analysis එක පල්ලෙහා bitcoin එක කොයි හරි වගේ තැනකට යයිද කියන එක ගැන අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. ඒ වගේම අමල ප්‍රෝ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි නැවතත් මේ වගේ video එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.